සාදු සාදු තෙරුවන් සරණයි. අද දුරුතුපුර පසළොස්වක පොහේ දිනය. දුරුතුපුර පසළොස්වක පොහේ දිනයේදී ජනපදී සදහම් යාත්‍රා ධර්මදේශනා මාලාවේ 46 වැනේ දම්සභා මණ්ඩපයේ මේ අවස්ථාවන විට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී චන්ද්‍රජේ ගරු ජනාධිපතිතුමන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් එම මැතිනිය දූදරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහිතව දහස් සංඛ්‍යාත වූ බැතිමතුන් විශාල පිරිසක් මේ තැන්පත්ව සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා. අප මේ සිටින්නේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ තාමත්ම වටිනා කියන ඓතිහාසික වූ පින්බිමක ඒගොඩකැලණිය කිස්සිරිමෙවන් රජමහා විහාරස්ථාන පින්බිමේ. අද දුරුතුපුර පසළොස්වක පොහේ දිනය ශාසනික වශයෙන් ශ්‍රී ලාංකීය බෞද්ධයන්ට වගේම මුළුමහත් ලෝ වාසීන්ටම ඉතාමත්ම වටිනා කියන පුණ්‍යවන්ත වූ දිනයක්. එදා උරුවෙල් දනව්වේදී තුන්බෑඩ ජටිලයන් ප්‍රමුඛව දහසක් ජටිලයන් දමනය කරයාට පස්සේ අප තිලෝකුරු අමාමෑණී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් ශ්‍රී ලංකා දීපයේ මහියංගනයට වැඩම කරලා එදා යක්ෂයන් දමනය කරලා උතුම් වූ නිර්මල වූ බුදු වදනින් මේ පින්බිමට දෙසා වදාහලලා ඊට පස්සේ උන්වහන්සේගේ පාරිශුද්ධ පාද ස්පර්ශය තිබූ මේ පින්බිම කල්යාණ නදිය අසබඩ මේ උතුම් පින්බිම වටිනාකම් දක්වන හේතු ගණනාවක් තිබෙනවා. අපි ඉදිරියේදී පිළිබඳව සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු ජනාධිපතිතුමන්ට මේ අවස්ථාවේදී ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්මදේශකයන්න් වහන්සේ වෙත දැහැත් වට්ටිය පූජා කරමින් ධර්මදේශනයේ සඳහා ආරාධනා කරන හැටියට අද දුරුතුපුර පසළොස්වක පොහේ දිනේ සදහම් යාත්‍රා ධර්මදේශනයේ පැවැත්වීමට සාදු සාදු සාදු. කල්යාණ ගංගාව ආරම්භ වන අතිපාරිශුද්ධ වූ සිරිපා මළුවේ වගේම මේ කැලණි මිටියාවතේ මේ කැලණි බෙහෙර අසබඩ කල්යාණ නදිය තුලත් බුදුන් වහන්සේ ස්නානය කිරීමට වැඩම කළ අවස්ථාවේදී සිරිපා සටහනක් තිබූ බවට සඳහන් වෙනවා. ඒ අනුව මේ ශ්‍රී ලංකා දීපයේ උතුම්ම නදිය ලෙස කල්යාණ නදියේ ආරම්භයේ වගේම අවසානයේට පෙරදී බුදුන් වහන්සේගේ සිරිපා සටහන් තිබූ පින්බිමක්. ඒ වගේම උන්වහන්සේ ස්නානය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී ඒ සිවුරු වහන්සේ තැන්පත් කර තිබූ සිවුරු ගල මෙවන විටත් කල්යාණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙනවා. ඒ වගේම මේ ගොඩ කැලණිය කිත්සිරිමෙවන් රජමහා විහාරය වැදගත් වන්නේ උන්වහන්සේගේ ජලසාටිකාව ඒ වගේම පාත්‍රා ධාතුව උන්වහන්සේ සමග වැඩම කරන ලද මහරහතන් වහන්සේලාගේ ජලසාටිකා පාත්‍රා ධාතුන් වහන්සේ මේ සියල්ල තැන්පත් කරලයි මෙම ස්ථානයේ මණියක්කිත නාරජු විසින් වෙහෙරක් නිර්මාණය කළේ. ඊට පසුව කිත්සිරිමෙවන් රජතුමන් විසින් ඒ වටා ඒ විශාල කරමින් තවත් වෙහෙරක් නිර්මාණය කළා. රජ කාලයෙන් පස්සේ මේ පින්බිම පිළිබඳව වැඩිම අවධානයක් යොමු කරමින් වත්මන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී චන්ද්‍රජේ ගරු ජනාධිපතිතුමන් එතුමන්ගේ මැතිනිය පවුලේ සැමදෙනා දූදරුවන්ගේ පෞද්ගලික මැදිහත් වීම තුළ පෞද්ගලික දායකත්වෙන් මෙම විහාරස්ථානයේ මේ බෝ මළුව අපට පරිසරය බෝධිගහරය මේ ඇත් පවුර සහිත බෝධිගහරය ඉතාම අලංකාර ලෙස වැඩි දියුණු කරලා ප්‍රතිසංස්කරණය කරලා අද පූජා කිරීම සිදු වුණා. ඒ වගේම මේ විහාරස්ථානයේ අසල තිබෙන පොකුණ ප්‍රතිසංස්කරණය කළා. ඒ වගේම කිරිගරුඩ බුදුපිළිම වහන්සේ දෙනමක් මෙම විහාරස්ථානයේ තැන්පත් කරලා මෙම රාජකීය විහාරස්ථානයේ තිබෙන වටිනාකම තවත් වැඩි දියුණු කළා වැඩි කළා. එවන් දිනකදී තමයි අද දුරුතුපුර පසළොස්වක පොහේ දිනේ අප හැම දෙනාම දැන් ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ. අපි සිහිපත් කළ යුතුයි ඓතිහාසික කැලණිය රජමහා විහාරය, කිත්සිරිමෙවන් කැලණි විහාරය, ජපානයේ හිරෝෂිමා නුවර මෙත්තා විහාරය යන විහාරත්‍යාධිපති, කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අවසරයි පූජ්‍යපාද කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ මැද්දේ දැන් අප සූදානම් ධර්මදේශනයේ ශ්‍රවණය කරන්නට. ධර්මදේශකයන්න් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරනවා කොළඹ හත බෞද්ධාලෝක මාමතේ පිහිටි නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
අවසරයි පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය නායක ස්වාමින්වන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. හොඳයි පින්වත්නි, කවුරුත් සාදුකාරයක් පවත්වන්න. සාදු සාදු සාදු. අෂ්ටාංග සීලය සමාදන් නොවුන පින්වතුන් පන්සිල් සමාදන් වීම සඳහා සූදානම් වන්න නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පූර්ණං ආමබන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුප්පබුද්ධං පබුජ්ජන්ති සදා ගෝතම ශාවකා. ඒසං දිවාච රත්තෝ ච නිච්ඡං බුද්ධ ගතා සතීති. ඓතිහාසික කල්යාණි රාජමහා විහාරාධිපති, එවගේම අද මේ ධර්මදේශනාව පැවැත්වෙන එගොඩ කැලණිය කිත්සිරිමෙවන් රාජමහා විහාරාධිපති, කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අපේ අතිපූජනීය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ෂිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන, විහාරවාසී ගරුකටයුතු මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රීමත් ජනාධිපතිතුමනි,
එම මැතිනියනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. දැන් හැම දිනාම සූදානම් වෙන්නේ අපේ ශ්‍රීමත් ජනාධිපතිතුමන්ගේ අවවාද අනුශාසනා උපදෙස් පරිදි සෑම මසකම පුර පසළොස්වක පෝය දවසක සිදු කරනු ලබන මේ ධර්ම ප්‍රචාරණ වැඩසටහනේ අදට නියමිත ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. 2019 වර්ෂයේ පළවෙනි වැඩසටහන පෝය වැඩසටහන. ඉතින් අද උතුම් දුරුතු පුරපසළොස්වක පෝය දවස. අපේ නිවේදක මහත්මයා සඳහන් කළා මේ පෝය දවසේ තියෙන වැදගත්කම මොනතරම්ද කියන්නේ. දුරුතු පෝය දවසක තමයි ශ්‍රීමත් ජනාධිපතිතුමනි ශාසන ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව සිදු වුණේ. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බිම්බිසාර මහරජතුමා රජගහ නුවර වේළුවනාරාමයේ පූජා කළේ අද වගේ උතුම් දුරුතු පුරපසළොස්වක පෝය දවසක. ඉතින් එවන් විශේෂ වටිනා දවසක ඔබතුමා මේ එගොඩ කැලණිය කිත්සිරිමෙවන් රාජමහා විහාරස්ථානයේ හිට අත්‍යවශ්‍ය විහාරාරංගයක් තනවා පූජා කරන්නට කල්පනා කිරීම ඒ ශාසන ඉතිහාසයේ නැවත අලුත් කිරීමක් හා සමානයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රී පාද ස්පර්ශයෙන් පවිත්‍රත්වයට පත් කරපු මෙවන් පුණ්‍ය භූමියක මේ ජනාධිපතිතුමත් මැතිනියත් පෞලී දරුමුණු පුරන් හැම දිනාමත් එකතු වෙලා මේ විහාරස්ථානය මුල් කරගෙන ඇති කරපු මේ සංවර්ධන කාර්යය අපි බෙහෙවින්ම මේ මොහොතේදී අගය කරනවා. ඒත් එක්කම ඉතා වෙහෙසකර විදේශ සංචාරයකින් පස්සේ මේ විදිහට උදේ පාන්දරින්ම ඇවිල්ලා බණ අහන්න තරම් ඔබතුමාට ශ්‍රද්ධාව තිබීම පිළිබඳව අපි තවත් අංශයකින් අගය කිරීමක් කරනවා. ඒ වගේම තවත් පුංචි එකක් කියන්න ඕන. ඒ තමයි මම දැක්ක ඔබතුමා දැහැත් වට්ටිය පිළිගන්වලා වඳින හැටි. ඉතින් ඔබතුමාට තාම බිම දන තියලා පසඟ පිහිටුවලා වඳින්නට තරම් ඔබතුමාගේ හිත නැමුණ එක සහ දැන් ජනාධිපති වෙලා වසර 4කුත් විතර වෙනවනේ ඒ කාල සීමාවේදී කයත් හොඳට පවත්වාගෙන යාම පිළිබඳව අපේ ප්‍රශංසාව පළ කරන්න ඕන. මොකද සමහර වෙලාවට මෙති අමතිකම් ලැබුණාම කය වර්ධනය වෙනව දන්නේම නැතුව මොකද වැඩ කටයුතු වැඩි හින්ද වෙන්න ඇති. ඉතින් කෙසේ වෙතත් ඔබතුමා කයත් මනසත් හොඳට සමබරව පවත්වාගෙන ගිය නිසා තමයි එවන් කටයුත්තක් කරන්නට ඔබතුමා සමත් වුණේ කියන එක මා විශ්වාස කරනවා. ඉතින් ඒ පිළිබඳව විශේෂ ඇගීමක් කරමින් තමයි අද ධර්ම දේශනාව මා ආරම්භ කරන්නේ. අද ධර්මදේශනාව සඳහා මා පින්දුතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ බුදු ගුණ වැඩිීමේ තියෙන වටිනාකම. පින්වත්නි, ඔබ අප හැම දෙනාම ඉතාම භාග්‍ය සම්පන්න පිරිසක්. ඇයි එහෙම කියන්නේ? අපේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය තුල සඳහන් වෙනවා මේ ලෝකයේ ජීවත් වෙන බොහෝ දෙනා මැරිලා ආපහු මිනිස්සු වෙන ප්‍රතිශතය ඉතාම අවමයි කියලා. උදාහරණයකට දක්වලා තියෙනවා බුදුහාමුදුරේ එක අවස්ථාවක තමන් වහන්සේගේ නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන මහ පොළොවේ ස්වාමින් වහන්සේලගෙන් අහනවා, මහණෙනි මේ නියපොත්ත උඩ තියෙන පස්ද වැඩි එහෙම නැත්නම් මේ මහ පොළොවේ තියෙන පස්ද වැඩි? එතකොට බුදුහාමුදුරන්ට හාමුදුරුවරු කියනවා, ස්වාමීනි බුදු පියාණන් වහන්සේ නියපොත්ත උඩ තියෙන බොහොම අල්ප වූ පස් ප්‍රමාණයක්.
මහා පොළොවේ පස් බොහෝමයක් තියෙනවා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුයි ස්වාමින් වහන්සේලාට දේශනා කරනවා, මහණෙනි අන්නේ වගේ තමයි මේ ලෝකයේ මිනිස්යෝ විදිහට ජීවත් වෙලා නැවත මිනිස්යෝ වෙලා උපදින ප්‍රමාණය මේ නියපොත්ත උඩ තියෙන පස්හා අල්පයි. මේ ලෝකයේ මිනිස්යෝ වෙලා ජීවත් වෙලා මනුෂ්‍යාත්මය ලබා ගන්නට අපොහොසත් වෙන අය මහ පොළොවේ පස්හා සමානයි කියලා එය අවධාරණය කරනවා. එතකොට ඔබට මට අපට අන්න ඒ සුළු පිරිසට අයිති වෙන්නට අවකාශ සැලසී තිබීමම ඔබ අපි මොනතරම් භාග්‍යවන්තයිද කියලා තේරුම් ගන්න හොඳම කාරණය. එතකොට එවන් භාග්‍යවන්ත මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඔබ මේ භවය තුල කටයුතු කරනවා. පින්වත්නි, මේ දීර්ඝ සංසාර ගමනේ අපි කොතෙකුත් භවවල සැරිසරන්නේ නැති. ඉපදි ඉපදි මැරි මැරි යන්නේ නැති. අපි හිතන්නේ සාමාන්‍යයෙන් දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, සතර අපායයි, ඊළඟට බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, මේ ටික විතරයි මේ මුළු විශ්වෙම තියෙන්නේ කියලා. එහෙම එකක් නැහැ. මේ වගේම තවත් දිව්‍ය ලෝක, මේ වගේම තවත් බ්‍රහ්ම ලෝක, මේ වගේම තවත් සතර අපායවල, මේ වගේම මනුෂ්‍ය ලෝක තවත් තැන්වල තියෙනවා. මනුෂ්‍ය ලෝක තවත් තැන්වල තියෙනවා. එහෙම කිව්වාම මෙතන ඉන්න දේශපාලන මහත්වරුන්ට හිතෙන්න පුළුවන්, එහෙනම් ඒ වගේ තැනකට ගිහිල්ලත් ඡන්දි ඉල්ලන්න ඕන කියලා. කෙසේ වෙතත් ඔබ මතක තියාගන්න, ඔබ ඉපදිලා ඉන්න මේ මනුෂ්‍ය ලෝකයේ විතරයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. එතකොට හිතාගන්නකෝ ඔබ අපි ලැබපු භාග්‍ය මොනතරම්ද කියලා. මනුෂ්‍ය ලෝකයක බුදුවරු පහළ වෙන ලෝකයක ඉපදෙන්න ලැබීම මොනතරම් භාග්‍යයක්ද. එතකොට එවන් බුදුවරයෙක් පහළ වෙච්ච ලෝකයක, බුදුවරයෙක් පහළ වෙච්ච රටේ, අල්ලපු රටේ උපදින්න ලැබෙනවා කියන එකත් ලීසි පාසු භාග්‍යයක් නෙවෙයි. ඒ බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ පුණ්‍ය භූමියක උපදින්න ලැබෙනවා කියන එක, ඒ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වැඩි ප්‍රමාණයක් තැන්පත් වෙච්ච පින්බිමක උපදින්න ලැබෙනවා කියන එක ලීසි පාසු භාග්‍යයක් නෙවෙයි, වාසනාවක් නෙවෙයි. කල්පනා කරලා බලන්න, අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් ගෙන් වඩාත් වටින ධාතුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේ පිහිටා තිබෙන්නේ අපේ ලංකාවේ. බුදුහාඳුරු පහළ වෙච්ච දඹදිවවත් අවශේෂ වුණා. උන්වහන්සේගේ ශ්‍රී ශාරීරික ධාතුන් ජීවමාන ධාතුන් හැටියට සැලකෙන අද වගේ දවසක මහියංගන චෛත්‍ය රාජන් වහන්සේ තුල තැන්පත් කර නිර්මාණය කරපු කේශ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ ලංකාවේ. ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ ලංකාවේ. ද්‍රෝණියක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා අපි තැන්පත් කරලා ස්වර්ණමාලි චෛත්‍ය රාජන් වහන්සේ තනවල තියෙනවා. සර්වඥ ධාතුන් වැඩි ප්‍රමාණයක් අපේ ලංකාවේ වැඩ ඉන්නේ. උන්වහන්සේ විසින් පරිහරණය කරන ලද පාත්‍රා ධාතුව ලංකාවේ තියෙන්නේ. උන්වහන්සේට බුද්ධත්වයට සෙවණ දුන්න විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඒ ඓතිහාසික බෝධි වෘක්ෂ ශාඛාව තියෙන අපේ ලංකාවේ. ඉන්දියාවේ තියෙන දැන් හතරවෙනි බෝධි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කැලණියට වැඩම කරපු වෙලාවේ ජල ස්නානය කරපු ජලසාටකයක් මෙහි. කල්පනා කරලා බලන්න අපි ඒ අතින් මොනතරම් වාසනාවන්තද.
ඉතින් අන්න එවන් වාසනාවක් උරුම කරගෙන ඉපදිච්ච අපේ බුදුහාමුදුරු ගැන හොඳින්ම දැනගන්න ඕන. එහෙම දැනගන්න ඕන ඇයි? අම්ම කෙනෙකුගේ තාත්ත කෙනෙකුගේ ගුණ දැනෙන තරමට තමයි අම්මටයි තාත්තටයි ආදරේ හිතෙන්නේ. අම්මගේ තාත්තගේ ගුණ දැනෙන්නේ නැති කාටවත් අම්මට තාත්තට ආදරේ කරන්න හිතෙන්නේ නැහනේ. දැන් ඔය සමහර අම්මල තාත්තල කියන කතාවක් තියෙනවා. මොකද්ද? මගේ දරුවන්ට මගේ හිතේ තියෙන තරම ආදරේ තරම දන්නවනම් මට මේ ළමයි මෙහෙම නොසලකා හරින්නේ කියලා කියනවා. මන් නම් කියන්නේ ඒ ළමයි සාධාරණයි. ඇයි ඒ? අම්මයි තාත්තයි හිතේ තියෙන ආදරේ දැනගන්න ළමයින්ට පරිචිත් විඥානය නැහැ නේද? අම්මා තාත්තා දරුවන්ට තියෙන ආදරය හිතේ තියාගත්තාට මදි. එය තමන්ගේ කායික වාචසික ක්‍රියාකාරීත්වෙන් දරුවන්ට දැනෙන්න හැඟෙන්න සලස්වන්න ඕන. අන්න එහෙම සලස්වනකොට තමයි ඒ ගුණය අර දරුවන්ට තේරෙන්නේ. ඒ ගුණය දැනෙන තරමට තමයි ඒ දරුවන්ට අම්මට තාත්තට සමීප වෙන්න, අම්මට තාත්තට ආදරය කරන්න, අම්මට තාත්තට ගරු කරන්න මතක් වෙන්නේ. ඉතින් හැබවින්ම අම්මට තාත්තට ආදරේ දරුවෝ තමන්ගේ ජීවිතයේ විශේෂ අවස්ථාවලදී අම්මා තාත්තව සිහිපත් කරනවා. අම්මා තාත්තව මතක් කරගන්නවා. අම්මල තාත්තල කොහොමද එවන් අවස්ථාවල හැසිරුණේ කියලා හිතනවා, කල්පනා කරනවා. අන්න ඒ වගේ ඔබත් බුදු පියාණන් වහන්සේට බුදු අමාමෑණියන් වහන්සේට ලං වෙන්න නම් උන්වහන්සේ සතු වූ ඒ උතුම් ගුණ හොඳින් දැනගන්න ඕන. එහෙම දැනගන්න තරමට ඔබට වැටහෙයි බුදුහාමුදුරු ඔබව අපිව සුමග යවන්න, යහපතෙහි යොමු කරන්න මොන තරම්නම් කැපකිරීමක් කරාද කියලා. උන්වහන්සේගේ ගුණය වැටහෙනකොට ඔබට තේරෙයි උන්වහන්සේ විවිධ කරදර බාධක පීඩා මැඩ පවත්වාගෙන ඒවට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද කියලා. එය ඔබට ශක්තියක් බවට පත්වෙයි. ඒ නිසා ඔබ වඩ වඩාත්ම සමීප වෙන්න බුදුහාමුදුරුවන්ට. බුදුහාමුදුරුවන්ට සමීප වෙන තරමට ඔබේ ජීවිතයේ ඒකාන්තයෙන්ම සුවපත් කරගන්න අවකාශ සැලසෙමු. දැන් මම ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඔය ඇත්තන්ට බුදුහාමුදුරුව මතක් වෙන්නේ කොයි වෙලාවටද කියලා කෙනෙක් කියයි. උදේ පාන්දර නැගිට්ටාම බුදුන් අඳිනකොට මතක් වෙනවා. රැයට නිදාගන්නකොටත් බුදුන් ඇඳලා නිදාගන්නවා හිම කියලා. ඒ හැරෙනකොට සමහර අයට මතක් වෙන බය වුණා මෙහෙම නේද? එක සැරේට ඉතිපිසූ ගාතාව කියන්නේ වරද්ද වරද්ද බය වුණාමත් බුදුහාඳුරු මතක් වෙන අවස්ථාවක් තියෙනවා. කරදර පීඩා ඇති වෙනකොටත් සමහර වෙලාවට බුදුහාඳුරු බෝධිය මතක් වෙලා ඒ කටයුතු කරන අවස්ථාවක් තියෙනවා. ලංකාවේ ගොඩාක් ළමයින්ට බුදුහාඳුරු මතක් වෙන්නේ ශිෂ්‍යත්ව විභාගේ ලං වෙනකොට. එහෙම නැත්නම් ඕ ලෙවල් වලදී, ඒ ලෙවල්ස් වලදී ඒ වගේ විශේෂ අවස්ථා. එහෙමත් මතක් වෙන්න ඕන. හැබැයි බුදුහාමුදුරුවන්ව එහෙම අවස්ථාවල පමණක් මතක් කරගෙන මදි. බුදුහාමුදුරුව ඔබට මතක් වෙන්න ඕන ඔබේ ජීවිතේ සෑම අවස්ථාවකදීම කටයුතු කරනකොට. පින්වත්නි, බුදුහාමුදුරුව ඔබට අපිට මොනවද කරලා තියෙන්නේ කෙනෙක් විමසන්න ඕන. දැන් සමහර වෙලාවට සමහර ළමයි අහනවත් එක්කනේ, අම්මල අපිට මොනවද කරලා තියෙන්නේ කියලා. ඒ වගේ ඔබත් අහන්න, බුදුහාමුදුරුව අපිට මොනවද කරලා තියෙන්නේ? බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත බුදුහාමුදුරුව අවබෝධය පිණිස අපිට ධර්මයේ දේශනා කරලා තියෙනවා.
සන්තුසෝ භගවා සමතාය ධම්මං දේසේති. හිත හොඳට ශාන්ත කරගත්ත බුදුහාමුදුරු අපේ හිත නිවාසනහන්න අපිට බණ දේශනා කළා තියෙනවා. දන්තුසෝ භගවා ධම්මතාය ධම්මං දේසේති. දැමුණු හිතක් ඇති බුදුහාමුදුරු අපේ හිත දමනය කරගන්න ආවේග වලින් ඇවිස්සලා එන වෙලාවේදී හිත දමනය කරගන්න අපිට බුදුහාමුදුරු ධර්මයේ දේශනා කළා. එහෙනම් අන්න ඒව තමයි බුදුහාමුදුරු අපිට කරපු දේවල්. ඒ කරපු දේවල්, ඒ කියපු දේවල් අපි ප්‍රයෝජනෙට අරගෙන තියනවා. එතකොට බුදුහාමුදුරුවන්ව අපි ඇසුරු කළ යුත්තේ, සිහි කළ යුත්තේ කොතැනද? බුදුන් වඳිනකොටම විතරක් නෙවෙයි. බුදුන් වඳිනකොට බුදු ගුණ දැනගෙන බුදුන් වඳින එක හොඳයි. ඒ තුළ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනවා. මම ඔබට මතක් කරනවා, ඔබ බුදුහාමුදුරුවන්ව මතක් කරගන්න ඔබට කාට හරි බනින්න හිතෙන වෙලාවට. බනින්න හිතෙනවා කියලා කියන්නේ හිත තුල ද්වේෂය ඇවිස්සීගෙන එන මොහොත. ඒ ද්වේෂය ඇවිස්සීගෙන එන මොහොතේ ඔබ හොඳින් විමසල බලන්න, බුදුහාමුදුරු කොහොමද මෙවන් අවස්ථාවලදී හැසිරුණේ? මේ ද්වේෂය ඇති වෙන්නට හේතු වූ අරමුණ මටම පමණක් අනන්‍ය වූ එකක්ද? මේ අත්දැකීම විඳින ලෝකයේ එකම සහ පළවෙනි එක්කෙනා මම විතරද? අනිත් අයට මෙහෙම අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා නැද්ද? එහෙම අත්දැකීමක් හමු ඒ අය හැසිරුණේ කොහොමද? ඒ අය හැසිරුණ ආකාරයත්, බුදුහාමුදුරුව හැසිරුණ ආකාරයත් ඔබ හොඳට හිතලා බලන්න. ද්වේෂය ඇවිස්සෙන්නේ ඇයි කියලා කෙනෙක්ගෙන් අහුවොත්, පින්වත් ජනාධිපතිතුමනි, ද්වේෂය ඇවිස්සෙන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි කැමැති දේ නොලැබීම. දෙවෙනි එක තමයි අකමැති දේ ලැබීම. ඔන්න ඔය මානසික ස්වභාව දෙක මත ඇතිවෙන්නා වූ ඝට්ටනීය තමයි පටිඝය කියන්නේ, තරහ කියන්නේ. අපි කැමැති දේ නොලැබෙනකොට අපිට තරහ යනවා. දැන් උදාහරණයකට ගත්තොත්, දැන් සමහර දායකයෝ හරි කැමති. දැන් පන්සල් වලට දාන එහෙම ගෙනාවම හරි කැමති. මොනවාද දායකයා ගැන විශේෂ වර්ණනාවක් එහෙම කරනකොට. දැන් බැරි වෙලාවත් හාමුදුරු දානින් පස්සේම වර්ණනාව කළේ නැතුව දායකයට කේන්ති යනවා. කේන්ති ගිහිල්ලා කියනවා, දෙන්න ලැබෙන අවුරුද්දේ ඉඳලා දානි, මං ගැන වචනයක්වත් කිව්වේ නැහැ කියලා කේන්ති ගන්නවා. නේද? ඒතර මොකද මේ කැමැති දේ නොලැබී? ඊළඟට අකමැති දේ ලැබීම. දැන් කවුරු හරි බැන්නොත් බැන්න ගමම ඔන්න කේන්ති ගන්නවා. අපේ අම්මා අපි හැදලා තියෙන එක එක්කෙනාගෙන් බැනුම් අහන්න නෙවෙයි කියලා ඔන්න ගැටෙනවා, පැටලෙනවා. එතකොට මොකද වුනේ? අකමැති දේ ලැබුණාම කේන්ති ගියා. එතකොට මේ ලෝකේ ජීවත් වෙනකොට හැමදාම අපි කැමැතිම දේවල් අපිට ලබා ගන්න පුළුවන්ද? එහෙම වෙන්නේ නැහැ. මේ ලෝකේ ජීවත් වෙනකොට අපි අකමැති දේම අපිට හැමදාම ලැබෙන්නේ නැහැ. විතක කැමැති දේ ලැබෙන්නත් පුළුවන්, විතක අකමැති දේ ලැබෙන්නත් පුළුවන්. ඒක ලෝකේ හැටි. එතකොට කැමැත්ත අකමැත්ත එක එක්කෙනාට සාපේක්ෂයි. මට කැමැති දේ මම කැමැති දේට අනිත් අය කැමති නොවෙන්න පුළුවන්. මම අකමැති දේට වෙනත් අය කැමති වෙන්න පුළුවන්. එතකොට මම අකමැති දෙයක් කවුරු හරි කෙනෙක් කැමැති කැමැත්තෙන් ඉඳලා මං අකමැති දේ නොකළාම ඒ දෙයට කෙනෙක් ප්‍රතිවිරුද්ධව කටයුතු කරන්න බනින්න දොස් කියන්න පුළුවන්. මං කැමැති දේ කළාම ඒකට අකමැති තවත් පිරිසක් එතෙන්දී දොස් කියන්න පුළුවන්. ඒ ලෝකේ හැටි එහෙම තමයි. එහෙනම් ලෝකේ හැටි ඒක තේරුම් ගත්තනම් බැනුම් අහන්න වෙන එක ස්වභාවයක් කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ මට පමණක් අනන්‍ය උරුම වූ දෙයක් නොවේ කියලා තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් ගත්තනම් ඒ බැනුම අයින් කර ගන්න පුළුවන්.
ඒක එතනින් මහලිවරල අයින් කරලා දාන්න. හිතේ තියාගන්න යන්න එපා. ඒව හැමම අයින් කරලා දාන්න. ඒක ඉතාම වැදගත්. මන්නම් ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලඥයන්ගෙන් ඉගෙන ගත්ත හොඳම දේ තමයි බැනුම් අහලා අමතක කරන එක. නේද? දැන් ඔය බැන ගන්න තාලෙට මතක තියාගත්ත නම් ඔය ඇත්තන්ට ගිහිල්ලා ඔය 225ට ගිහිල්ලා ඉන්න පුළුවන්ද පාර්ලිමේන්තුවේ? ඉන්න බෑ. ඉතින් ඒ ඇත්තන් තුලත් මහා හොඳ ක්වොලිටිස් තියෙනවා ඒ අතින් බැලුවොත්. නේද? බලන්න ඔව ගමේ උපාසකම්මල බැලුවොත් ඔව හිතේ තියාගෙන අල්ලගෙන බැනගෙන රණ්ඩු වෙලා මිනිමා කොච්චර දේවල් කරගන්නවද? මේ කට්ටි එහෙම නැහනේ. මේ කට්ටි බැන ගන්නවා, කෑ ගහන, විවාද කරන, පස්සේ අතරද දීලා සතුටු වෙනවා. ඒක හොඳ දෙයක් නේ. නේද? පෙනුමට හරි. එහෙම හරි කරන එක හොඳ දෙයක් බව අපි මේ වෙලාවේදී අවධානය කරන්න ඕන. ඉතින් අන්න ඒ වගේ මේ සමාජයේ ජීවත් වෙනකොට විවිධ දේවල්, විවිධ ගැටෙන සුළු අරමුණු ඉස්මතු වෙන්න පුළුවන්. අන්නේ අරමුණු හමු වේ බුදුහාමුදුරුව කටයුතු කළේ කොහොමද කියලා ඔබ හොඳට හොයන්. එතකොට බුදුහාමුදුරුව ඉවස දරාගෙන හිටියා. සමහර වෙලාවට අපි ආවේගශීලී වෙලා ගන්න තීරණ ගොඩක් වෙලාට වැරදෙන්න පුළුවන්. ඒ වෙලාවට බුදුහාමුදුරුව දිහා බලන්න. බුදුහාමුදුරුව ආලවක යක්ෂයාගේ ගල් ගුහාවට ගිහිල්ලා වාඩි වෙලා ඉඳිද්දි කේන්තියෙන් ආපු ආලවක බුදුහාමුදුරුවන්ට එළියට ඇඟිල්ල දික් කරලා කියනවා, නික්කම සමන. නික්කම සමන කියන්නේ සාමාන්‍ය තේරෙන භාෂාවට කිව්ව බෑපං එළියට කියන එක නේද? ඔය යක්කෝ කතා කරනකොට එහෙමනේ කතා කරන්නේ. බුදුහාමුදුරුව මොකද කළේ? බුදුහාමුදුරුව හිතුවද, ඔයා කවුරු කියලාද මට ඔහොම කතා කරන්නේ? දන්නවද මම තුන් ලෝකෙටම අග්‍ර කෙනා, ඔහොමද කතා කරන්නේ? කතා කරන්න ඉගෙනගෙන ඉන්න කියලා යකාට උගන්වන්න කියන එතන හරිද වැරද්ද? බුදුහාමුදුරුව දැක්ක යක්ෂයා ආවේගශීලී. දැන් බණ කියන්න වෙලාව නෙවෙයි. බුදුහාමුදුරුව කරබාගෙන එළියට වැඩියා. ආලෝකයට හරි පුදුමයි. බුදුහාමුදුරුව කියන්නේ තුන් ලෝකෙටම අග්‍ර කෙනෙක්. කාටවත් බය නැති කෙනෙක්. මගේ එක වචනයටම මෙන්න අනුකූ අවනත වෙලා එළියට බහලා යනවා. බලන්න ඕන මෙයා පරීක්ෂා කරලා. ආයි කියනවා පවිස සමන වරින් ඇතුළට කියලා. බුදුහාමුදුරුව ආයි කරබාගෙන ඇතුළට ඇවිල්ලා වාඩි වෙනවා. ඔය විදිහට දෙසරයක් තුන්සරයක් කළා. ඔය විදිහට කරනකොට බුදුහාමුදුරුවත් අනුගත වෙලා ආයේදී කරනකොට අර අර යක්ෂයාගේ ආවේගය ටිකෙන් ටික ටිකෙන් ටික අඩු වෙලා කියලා. ඊට පස්සේ යක්ෂයා කියනවා, මම ප්‍රශ්නයක් අහන උත්තර දෙන්න ඕන. උත්තර දුන්නේ නැත්තම් කකුල් කිරි දෙකෙන් අල්ලලා පරසක්වල ගහනවා. හදයන් වාතේ පාලිස්සාමි, හදවත පළල දානවා. පාදේසුවා ගහෙත්වා පාර ගංගායන් කියපිස්සාමි. කකුල් කෙරි දෙකෙන් අල්ලලා පරසක්වල ගහනවා කියලා. බුදුහාමුදුරු ඒ වෙලාවේ ආලෝකයට කියනවා, නක්වාහන්තං ආවුසෝ පස්සාමි. මන්නම් හිතන්නේ නෑ ආලෝක, ඔය කියන හපංකම කරන්න පුළුවන් කෙනෙක් මේ තුන් ලෝක ධාතුම ඉන්නවා කියලා. ඔයාට පුළුවන් කමන්නේ ඔය මගේ පපුව පලන්න කකුල් කෙටි දෙකෙන් අල් පරසක්කල ගහන්න. ඔයාට ගැටලුවක් තියෙනවා නම් අහන්න, මම ඒකට උත්තර දෙන්න. අන්න ඒ වෙලාවේදී ආලෝක ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කළා. බුදුහාමුදුරු ඉවසිල්ලෙන් ඒ විසඳුවා. ආලෝක බුදුහාමුදුරු වෙත පැමිණිලා දනින් වැටි ශ්‍රාවක භාවයේ පිහිටියා. අන්න බුදුහාමුදුරන්ගේ අවශ්‍ය තැන ඉවසීමේ ගුණය විදහා පාලා ඒ අයව දමනය කරපු හැටි. එහෙනම් අපටත් තියෙන්න ඕන ඒ ඉවසීමේ ගුණය. කොතනද ඉවසන්න ඕන? ද්වේෂය, කේන්තිය, පටිඝය ඇවිස්සෙන තැනයි. එය තමන්ටම වෙන හානියක්. ඉවස ගන්න බැරිවීම, ආවේගශීලීත්වය තමන්ටම වෙන හානියක් කියලා තේරුම් අරගෙන ඒක පාලනය කරගෙන සංයමයටපත් වේ. එතකොට ආවේගශීලී වෙන්නේ බණින ගහන තැන්වල නම් ඔබ හිතන්න ඒ ඔබට පමණක් උරුම වූ දෙයක් නොවේ කියලා. බුදුහාඳුරු ධර්මයේ දේශනා කළ තියෙනවා, නත්ති ලෝකේ අනින්දිතෝ. මෙන්න මේ බුදු වදන හැමතිස්සෙම හිතට ගන්න. ලෝකේ නින්දා නොලවන පුද්ගලයෙක් නැති තරම්.
මං දැක්ක පහුගිය දවසල ඔබතුමාම කියලා තියෙනවා මං තරම් බැනුම් අහන කෙනෙක් වෙන කවුරුවත් හිතුව ඇති කියලා නේද? අන්න ඒ වගේ ඔබතුමා කල්පනාවට ගන්න බුදුහාමුදුරුවන්ටත් බැනලා තියෙනවනේ, බුදුහාමුදුරුවන්ටත් නින්දා අපහාස කරලා තියෙනවනේ, රහසින්වත් පවුණු කරන උන්වහන්සේටත් එවන් ලජ්ජා අපහාස නින්දාවලට ගොදුරු වෙන්න වුණා නම් මටත් මං වගේ කෙලෙස් සහිත පුද්ගලයෙකුටත් එවන් තත්වයක් උරුම වීම අරුමයක් නොවේ යයි හිතා හිතට එන ආවේග, හිතට එන චිත්ත පීඩාවන් සමනය කරගන්න උත්සාහවත් වෙන්න. අන්න ඒ විදිහට බුදුහාමුදුරන්ට සමීප වෙන්න. ඊළඟ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේට සමීප වෙන්න වෙනත් ලෝභාදී කෙලෙස් ඇවිස්සෙන තැන්වල, ආශාවල් ඇවිස්සෙන තැන්වල උන්වහන්සේ සියල්ල අතහැරලා ගිය හැටි ඔබ හොඳට හිතර ගන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරයාව ඉන්න කාලේ රම්ය සුරම්ය සුභ නම් වූ මාලිගා තුනක අති සුඛෝභෝගී ජීවිතයක් ගත කරපු උත්තමේ. හැබැයි උන්වහන්සේ බුදු බව පිණිස සියල්ල අතහැරියා. ඒ විතරක් නෙවෙයි, අනේ පිණිස සිටුතුමා විසින් නිර්මාණය කරන ලද ජේතවනාරාමේ, ජේතවනාරාමේ තිබුණා ගොඩනැගිල්ල දෙව්රම් වෙහෙර කියලා. දැන් ගොඩාක් අය හිතාගෙන ජේතවනාරාමයේ කියන සිංහල නමනේ දෙව්රම් විහෙර කියලා. නෑ, දෙව්රම් විහෙර කියලා කියන්නේ ජේතවනාරාමයේ ඇතුළත තිබිච්ච ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ලේ බිල්ඩින් ප්ලෑන් එක ගෙනල්ලා තියෙන දිව්‍ය ලෝකේ. ඒක බැලු බැල්මට දිව්‍ය විමානයක් හා ලස්සනයිලු. ඒ නිසා මිනිස්සු ඒකට කියන්න ගත්තා දිව්‍ය රම්‍ය විහාරය කියලා. දිව්‍ය රම්‍ය විහාරය කියන එක තමයි දෙව්රම් විහෙර උනේ. ඔය දෙව්රම් වෙහෙරේ වැඩ හිටපු බුදුහාමුදුරුවන්ට හිතුනොත් සීත රැයක ඒ කිට්ටුව තියෙන අන්ධවනේ හෝ සීතවනේ කාලය ගත කරන්න උන්වහන්සේ ගිහිල්ලා අර සියලු සැප සම්පත් සහිත දෙව්රම් වෙහෙරෙන් ඈත්ල ගිහිල්ලා උන්වහන්සේට අර ගහක් මුල වැඩ ඉන්නට තරම් සුදු හැකියාව තියෙන මනසක් තිබුණා. අන්න ඒ වගේ යම් යම් දේවල් අතහරින්න වෙනකොට හිතන්න. බුදුරජාණන් වහන්සේත් ඒ අතහැරීමේ ගුණය පුරුදු කරා නම් උන්වහන්සේගේ ශ්‍රාවක භාවය ප්‍රතිඥා කරපු මාද ඒ ගුණය ටික 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 පුරුදු කරනවා කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙම වෙන තරමට බුදුහාමුදුරන්ට සමීප වෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තරම් අනුන්ගේ සැප දැකලා සතුටු වෙච්ච කෙනෙක් නැහැ. උන්වහන්සේ බෙහෙවින්ම අනිත් අයට උදව් උපකාර කරලා සතුටු වුණා. දැන් ඔබතුමා මොනතරම් ඒ වගේ සතුටක් විඳින කෙනෙක්ද? මොරගහ කන්ද, කළුගඟ ජලාශය, ලංකාවේ අති දැවැන්තම වාරි ව්‍යාපෘතිය බිහි කරලා අහිංසක ගොවියන් තමන්ගේ බත සරි කරගන්න මොහොතේ ඒ ගොවියන්ගේ සතුටු දැකලා ඔබ මොනතරම් සතුටු වෙනවද? ඒක මුදිතාව. ඒකම දැකලා සමහර වෙලාවට සතුටු වෙන්න බැරි ගයත් ඇති. ඒක ඉරිසියාව. එතකොට බුදුහාමුදුරුවන්ටත් එහෙම ඉරිසියා කරපු අය හිටියා. බුදුහාමුදුරු තමන්ට ඉරිසියා කරපු අය හමුවේ කලබල වුණේ නැහැ. උන්වහන්සේ ඒ හමුවේ බොහෝම උපේක්ෂා සහගතව හිටියා. උන්වහන්සේ ඉරිසියා කරපු අය හමුවේ උපේක්ෂක වුණා වගේම වර්ණනා කරන අය හමුවේ උද්දාමයටපත් උනේත් නැහැ. අන්න ඒකත් අපි හොඳට තේරුම් ගන්න ඕන එකක්. ඇතැම් වෙලාවට අනවශ්‍ය ලෙසින් වර්ණනා කරන්න පුළුවන්. ඇතමෙක් අනවශ්‍ය ලෙසින් විවේචනය කරන්න පුළුවන්. ඒ කාරණා දෙක හමුවේම දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. බුදුහාමුදුරු දේශනා කරන්නේ
පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. ලෝක ධර්මතා හමුවේ යම් කිසි කෙනෙකුගේ හිත නොසෙල්වී තියාගන්න පුළුවන් නම් ඒක ඉතාම වටිනා හැකියාවක්. මොනවද ලෝක ධර්ම? ලෝක ධර්ම කියලා කියන්නේ ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා. ලාභ අලාභ හමුවේ අපිට පුළුවන්කම තියෙන්න ඕන නොසැලී මනස ශක්තිමත් කරගෙන ඉන්න. එහෙම ඉන්න කෙනා බුදුහාඳුරන්ට සමීප වෙනවා. ඇතැම් අය ලාභ හමුවේ උද්දාමයට පත් වෙනවා, අලාභ හමුවේ කඩා වැටෙනවා. එහෙම නැතුව මේක ලෝක ධර්මයක්, මට පමණක් අනන්‍ය වූ දෙයක් නෙවෙයි කියලා හිතලා සමබර මනසකින් කටයුතු කරන්න පුරුදු වෙන්න. ඊළඟට නින්දා ප්‍රශංසා. සමහර අය නින්දා හමුවේ ෂණිකව කුපිත වෙනවා, ගැටෙනවා, පැටලෙනවා. ප්‍රශංසා හමුවේ උද්දාමයටපත් වෙනවා. ඒ දෙකම අන්ත දෙකක්. ඒ අන්ත දෙකට නැඹුරු වෙලා ගන්න තීරණ අන්තගාමී තීරණ වෙනවා. ඒවා ගොඩාක් වෙලාවට සමබර තීරණ නොවෙන්න පුළුවන්. බොහෝ දෙනාට අහිත පිණිස පවතින සීමිත පිරිසකට හිතසුව පිණිස පවතින දේ වෙන්න පුළුවන්. ඒ හොඳින් විමසා බලා වැඩ කරන්න ඕන. ඊළඟ කාරණාව තමයි යස අයස. යස අයස කියලා කියන්නේ පිරිවර, ඇතිකම සහ නැතිකම. දැන් ඔබතුමාට ඕනෑ තරම් පිරිවර ඉන්නවා. ඒ මේ ජනාධිපති ධුරයත් සමග කවද හරි දවසක ඔබතුමාටත් මේ රටේ ජනාධිපති ධුරයෙන් විශ්‍රාම යන දවසක් එනවා. මේ අනිත් දේශපාලඥ මහතුරුන්ටත් එහෙමයි. එතකොට සමහර වෙලාවට අද ඉන්න මේ පිරිස ළඟ නොඉන්න පුළුවන්. සමහර වෙලාවට ජනාධිපතිතුමනි මෙන්න මේ පුංචි වුණ පුරා විතරක් ඔබතුමා ළඟ ඉන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ දරුවා හොඳට හදාගන්න ඕන. මට මතකයි අපාචාර්යෝත්තම අග්ගමහා පඬිත මඩිහි පඤ්ඤාසිහ මහානායක මාහිම්පාණන් වහන්සේ නිතර කියන උන්වහන්සේගේ ආදර්ශ පාඨය. මිනිහා නොහදා රට හදන්න බෑ. මිනිහාත් හදා ගනිමින් රටත් හදාගනි. ඉතින් අන්න ඒ සංකල්පයට නැඹුරුව ඒ දැක්මෙන් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත්. මිනිහා හදන්න නම් මිනිහා ධර්මයට සමීප කරවන්න ඕන. මොකද ධර්මයෙන් තොර ආධ්‍යාත්මික සංවර්ධනයක් නෑ. ධර්මයෙන් තොර භෞතික සංවර්ධනී පැවැත්මක් නෑ. ඒ සියල්ල කෙටි කාලීනයි. ඒ සියල්ල පසු කාලීනව දුකට හේතු වෙන්නේ පුළුවන්. ඒ නිසා ධර්මයට නැඹුරු කරලම මේ දේවල් කියා දීම ඉතාම වැදගත්. ධර්මයට නැඹුරු කරලා යමක් කියලා දෙන්න නම් ධර්මයේ ඉතුරු වෙන්න ඕන. ධර්මයේ සුරක්ෂිත වෙන්න ඕන. ධර්මයේ ආරක්ෂා වෙන්න ඕන. ධර්මයේ ආරක්ෂා කිරීමේදී ඔබතුමා ගත්ත ඉතාම වැදගත් පියවරක් අපි සමස්ත මහා සංඝරත්නය ලෙසින්ම අගය කරනවා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය එක එක්කෙනාට ඕන විදිහට අර්ථ විකෘති කරමින් දේශනා කෙරෙන යුගයක ත්‍රිපිටක බුද්ධ වචනය ජාතික උරුමයක් බවට පත්කිරීමේ ඒ සුවිශේෂ කාර්ය ඔබතුමා විසින් කරපු එක බෞද්ධ භික්ෂූන් වහන්සේලා විදිහට අපි ඉහලින්ම අගය කරනවා. මේ ශාසනය රැකෙන්න ත්‍රිවිධ ශාසනයම රකින්න ඕන. ත්‍රිවිධ ශාසනය කියන්නේ පර්‍යාප්ති ශාසනයයි, ප්‍රතිපත්ති ශාසනයයි, ප්‍රතිවේධ ශාසනයයි. පර්‍යාප්ති ශාසනය කියන්නේ මේ ත්‍රිපිටක බුද්ධ වචනය. ප්‍රතිපත්ති ශාසනය කියලා කියන්නේ ඒ බුද්ධ වචනය තුළ ඉගැන්වෙන ප්‍රතිපදාවන් ජීවිතයට ගලපා ගැනීම. ප්‍රතිවේධ ශාසනය කියන්නේ හිසේ ඒ ප්‍රතිපත්ති ජීවිතයට ගලපා ගැනීම තුළ මාර්ගඵල අවබෝධයට පත්වේ. ඈත අතීතයේ විවාදයක් ඇති වෙලා තියෙනවා වඩාත් වටින්නේ පර්‍යාප්තියද ප්‍රතිපත්තියද කියලා.
එතෙන්දි මහරහතන් වහන්සේලාගේ නිගමනය වුණේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්නත් මඟ පෙන්වීමක් දැක්මක් තියෙනවා. ඒ සඳහා පර්යාප්ති අවශ්‍යයි. ඒ පර්යාප්ති ධර්මය රැකුණේ නැත්නම් කිසිවෙකුට ප්‍රතිපත්තියකට නැඹුරු වෙන්න බෑ. ධර්මය කියන එකක් ඉතුරු වෙලා නැත්නම් ධර්මානුකූල ජීවත් වෙන්න දන්නේ. ඒ නිසා අන්න ඒ ධර්මය හොඳින් ආරක්ෂා කරන. ඒතර ඔබතුමා ත්‍රිපිටක බුද්ධ වචනය ජාතික උරුමයක් බවට පත් කරලා සිදු කළේ පර්යාප්ති ශාසනය රැකීමයි. එය අවුරුද්දකට දෙකකට තුනකට සීමා වෙන 20කට 30කට සීමා වෙන වටිනාකමක් නෙවෙයි. සම්බුද්ධ ශාසනය මේ ලක් ධරණී තලයේ පවතින තුරාවටම වටිනාම කාර්යභාරයක්. ඉතින් ඒ ලෝක උරුමයක් බවටත් පත් කරන්න ඔබතුමාට අවශ්‍ය ශක්තිය ලැබේවා සහ ඒ සඳහා අන් අයගේද ආධාර ලැබේවා කියලා අපි මේ වෙලාවේ හදයංගම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ පර්යාප්ති ධර්මය තුළ උගන්වනවා අපි හැම දිනාටම ධර්මානුකූලව ජීවත් වීමේ තියෙන වටිනාකම. ඒ ධර්මානුකූලව ජීවත් වෙන වටිනාකම එකක් තමයි මම කියව විදිහට දැන් අෂ්ට ලෝක ධර්මී අකම්පිතව ජීවත් වෙන. ඉතින් ඔබට ඇති වෙන යම් යම් චිත්ත පීඩා හැම විතරක් නෙවෙයි ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් හැම වෙදිත් ඔබට බුදු ගුණ සිහියට ආ යුතුයි. එවන් අධ්‍යක්ීම් හමුවේ අපේ බුදුහාමුදුරුව මොනවද කළේ කොහොමද උන්වහන්සේගේ පැවැත්ම හදාගත්තේ කියන එක අපි තීරණය කරලා හොඳට ඒ අංශයට නැඹුරුව කටයුතු කරන්න ඕන. ඒ අනුව පින්වත්නි අපට ලෝකයේ ලැබිච්ච දුර්ලභම දායාදය තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලැබීම. මේ ලෝක ඉතිහාසයේ කෙනෙකුට ලබාගත හැකි ඉතාම වටිනම දායාදය ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුර ලැබිච්ච එක. එවන් බුදුහාමුදුරු කෙනෙක් මේ ලෝකෙ පහළ වෙලා අපට යා යුතු මඟ නොමඟ කියලා දුන්නේ නැත්නම් අද අපි මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය කොහෙන් කෙලවර කරගෙන තියනවා ඇද්ද? එහෙම අපි අපේ මනුෂ්‍ය ජීවිතය අගාධයට පත් කරගන්නේ නැතුව අපි මේ ධර්ම දියුණුව කරාම අභිවෘද්ධිය කරාම යන්නේ බුදුහාඳුරාගේ ධර්මය නිසා. ඒ ධර්මයට ඔබ වඩ වඩාත් සමීප වෙන්න. ඒ බුදුහාමුදුරුව නැමැති කල්යාණ මිත්‍රයා ඔබේ ජීවිතයේ හැම තිස්සෙම ඔබ ළඟින් තියාගන්න. මං කලින් කිව්වාගේ බය වෙන තැනදී නෙවෙයි. බය වෙනකොට විතරක් නෙවෙයි. අනිත් සිතුවිලි කෙලෙස් සිතුවිලි නැගෙන හැම මොහොතකම බුදුහාමුදුරුව සිහියට ගන්න. ඒ කෙලෙස් සිතුවිලි කයින් වචනෙන් එළියට දාන්න කලින් බුදුහාමුදුරුව කොහොමද මෙවන් අවස්ථාවක හැසිරුණේ කියලා ඔබ හිතන්න. ඒ අනුව ඔබට ඉන්න හොඳම කල්යාණ මිත්‍රය බුදුහාමුදුරුව. බුදුහාමුදුරුවන්ට අමතරවත් අපේ ජීවිත ආලෝකමත් කරගන්න කල්යාණ මිත්‍රයෝ අවශ්‍යයි. එක දවසක් බුදුහාමුදුරුව ළඟට ආපු ආනන්ද හාමුදුරුව අහනවා, ස්වාමීනි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ මේ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනයේ නිසා නේද කියලා. බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට කියනවා, මා ඒවං ආනන්ද, මා ඒවං ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා. මේ ශාසනය අඩක් නෙවෙයි, සම්පූර්ණයෙන්ම පවතින්නේ කල්යාණ මිත්‍ර සේවනයේ. එතකොට කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? දැන් සමහරු හිතාගෙන ඉන්නේ හැම එකටම දුකට සැපට ළඟ ඉන්න අය තමයි කල්යාණ මිත්‍ර කියලා. එහෙම නැත්නම් සමහරු කියන යාමගේ කල්යාණ මිත්‍රය ඕන රණ්ඩුවකට මංගාවෙ ඉන්නවා කියලා කියනවා. ඒක නෙවෙයි කල්යාණ මිත්‍රකම කියන්නේ. කල්යාණ මිත්‍රයා සතු ලක්ෂණ හතරක් තියෙනවා පින්වත් ජනාධිපතිතුමනි. ඔබතුමාටත් ඒ කල්යාණ මිත්‍ර සම්ප්‍රදාය සම්පදාව වැඩි දියුණු කරගන්න ඕනේ. මොකක්ද මේ කල්යාණ මිත්‍ර ලක්ෂණ හතර? පළවෙනි ලක්ෂණය තමයි කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවෙන් යුක්තයි. තමන් ඇසුරු කරන අය ශ්‍රද්ධාවේ පිහිටවනවා. එතකොට ඔබතුමා අද මේ කරන්නේ ඉතාම ඉහළ කල්යාණ මිත්‍ර වැඩක්. තමන් ශ්‍රද්ධාවෙන් මේ වගේ ආගමික කටයුතු කරනවා වගේම
අද ඇවිල්ලා අනිත් අයත් එකතු කරගෙන ඇවිත් තියෙනවා නේද? දැන් මෙතන ආපු අය සමහර වෙලාවට වෙන වැඩ දාගත්ත අය වෙන්න පුළුවන්. නමුත් අද ඇවිල්ලා තින්නේ ඔබතුමා කියපු නිසා වෙන්නත් පුළුවන්. ඔබතුමා එනවා කියලා ආරංචි වෙලා ආපු අයත් ඇති නේද? ඒ තුල හරි ඔබතුමා මේ පැයට හරි ඇත්තන්ගේ හිත තුල ශ්‍රද්ධාව ජනිත කරන්නට කැප වුණා. ඒක කල්යාණ මිත්‍රදේ. කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණේ තමන් කල්යාණ මිත්‍රත්වයේ පිහිටලා අනිත් අයට කල්යාණ මිත්‍ර ලක්ෂණ පුරුදු කරනවා. ඒතර ශ්‍රද්ධාවෙන් යුක්තයි අනිත් අයට ශ්‍රද්ධාව පිහිටවනවා. දෙවැනි එක කල්යාණ මිත්‍රය සීල ගුණයෙන් යුක්තයි. අනිත් අය සිල්වත් කරවනවා. කය වචනීය සංවරකම තමයි සීලය කියන්නේ. ඒ කායික වාචසික සංවරය ඇති කරගෙන අනිත් අයට ඒ සීලයේ වටිනකම් කියලා දෙනවා. ඊළඟට කල්යාණ මිත්‍රයා ත්‍යාගී ගුණයෙන් යුක්තයි. දෙනවා අනිත් අයට දීම හුරු කරනවා. දැන් මේ වාගේ ඔබ එකතු වෙලා මේ වාගේ වටිනා දේවල් පරිත්‍යාග කරනවා වගේම අනිත් අය ලවත් දීමේ ගුණය පුරුදු කරවන්නට ඔබ දරන උත්සාහය ඒ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව. ඊළඟට කල්යාණ මිත්‍රයා සම්මා දිට්ඨියෙන් යුක්තයි. නිවැරදි දැක්මක් තියෙන්න ඕන. ඒ නිවැරදි දැක්ම සමාජගත කරන්න අනිත් අය දැනුවත් කරන්න ඕන. ඒකත් කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව. ඉතින් අන්න ඒ කල්යාණ මිත්‍රයෙක් වෙන එක ඔබතුමා ඔබතුමාගේ පවුලට විතරක් නෙවෙයි ඔබතුමා ඇසුරු කරන සමීපතමයන්ට විතරක් නෙවෙයි මුළු රටටම ඒ කල්යාණ මිත්‍ර ප්‍රතිපදාව දායාද කළොත් එය ඉතාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් හැටියට අපට අගය කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන ලක්ෂණ හතරෙන් යුක්ත ක්‍රියාකාරකම් තමයි පෙන්වත්නි කල්යාණ මිත්‍රයෙක් ළඟ තියෙන. ඔය කියන ලක්ෂණ හතර තියෙන එක්කෙනෙක් හරි ඔබ ජීවිතේ හොයාගන්න ඕන. හරි අමාරුයි. ඔය ලක්ෂණ හතරම තියෙන අය හොයාගන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතේ එකදු එක කල්යාණ මිත්‍රයෙක් හරි ඉන්න ඕන. ඒ කල්යාණ මිත්‍රයා ඔබට මඟ පෙන්වයි. ඔබව අයහපතෙන් මුදවයි, යහපතේ යොදවයි. ඒ කල්යාණ මිත්‍ර ඇසුර ජීවිතේ ඔබ ඉහළටම ඔසවා තබයි. අපේ ධර්මයේ සඳහන් වෙනවා බොහොම වටින ගාථාවක්. නිහීයති පුරිසෝ නිහීන සේවේ නච හායේත තුල්්‍ය කදාපි තුල්්‍ය සේවේ. සෙට්ඨ මුපනමං උදීති කිප්පං තස්මාහි අත්තනෝ උත්තරින් භජේත. පහත් අය ඇසුරු කරනකොට තමන්ගෙත් ක්වොලිටිස් අඩු වෙලා යනවා, පහත් වෙලා යනවා. නිහීයති පුරිසෝ නිහීන සේවේ නච හායේත තුල්්‍ය කදාපි තුල්්‍ය සේවේ. සමාන අය ඇසුරු කරනකොට සම මට්ටමේ මේ தત્ත්වය පවත්වාගෙන යන්න පුළුවන්. සෙට්ඨ මුපනමං උදීති කිප්පං. තමන්ට වැඩිය එක ගුණයකින් හරි උසස් කෙනෙක් ඇසුරු කළොත් ඒ තැනත්තා කිප්පං උදීති වහා අභිවෘද්ධියටපත් වෙනවා. එයා අධ්‍යාත්මිකවත් භෞතිකවත් සමෘද්ධියටපත් වෙනවා. එයාට දියුණුවක්මයි වෙන්නේ. තස්මාහි අත්තනෝ උත්තරින් භජේත. ඒ නිසා හැම තිස්සෙම තමන්ට වැඩිය උසස් කෙනෙක් ඇසුරු කරන්න පුරුදු වෙන්න. තමන්ට වැඩිය සිල්වත්, තමන්ට වැඩිය ගුණවත්, තමන්ට වැඩිය උගත්, තමන්ට වැඩිය සත්පුරුෂ ධර්ම තියෙන කවුරු හරි එක්කෙනෙක් ඔබේ ජීවිතේ ඉන්නවද කියලා ඔබ හොඳට විමසල් බලන්න. බලලා එවන් එක්කෙනෙක් ඉහලින්ම අගය කරන්න. ඒ කෙනා ඔබේ ජීවිතේ අම්ම විය හැකි, තාත්ත විය හැකි, වෙනත් හාමුදුරු නමක් විය හැකි. ඒ අය හිටියත් නැතත් ඒ අය ඔබට මඟ පෙන්වයි. අපාචාර්යෝත්තම අග්ගමහා පණ්ඩිත මඩිහි පඤ්ඤාසී මහානායක මාහිම්පාණන් වහන්සේ අපවත් වෙලා වසර 15කටත් අධික කාලයක් ගත වුණා. ඒ උත්තමයන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුර අදටත් අපට මඟ පෙන්වනවා. අදටත් අපට යා යුතු නොයා යුතු මඟ පෙන්වා දෙනවා. අන්න ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේට අපි හැමදාම ණය ගැති. ඒ වගේ අපිව රකින, ඔබව රකින කල්යාණ මිත්‍රයෙක් ඔබ ඇසුරු කළොත් ඔබට අනිවාර්යයෙන්ම ජීවිතය සුවපත් කරගන්න පුළුවන්. ඒ කල්යාණ මිත්‍ර දායාදය බුදුහාමුදුරන් විසින් ඔබට ලබා දීලා තියෙන මොහොතේ බුදුහාමුදුරන්ට වඩා වඩාත් සමීපව කටයුතු කරන්න
නත්තිමේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මට බුදුහාමුදුරන්ගේ සරණ හැර වෙනත් අන් සරණක් නැහැ කියන බලවත් විශ්වාසය තුල කටයුතු කරන්න. එහෙම කෙනාට දියුණුවක්මයි වෙන්නේ, යහපතක්මයි වෙන්නේ, සැනසෙල්ලක්මයි වෙන්නේ. ඒ තැනැත්තා නිතර බුදු ගුණ වඩනවා නම් සුප්පබුද්ධම් පබුද්ධන්ති සදා ගෞතම ශාවකා. යේසං දිවාච රත්තෝච නිච්ඡං බුද්ධගතා සති. නිතර දෙවේලි දිවාරය දෙකි ඔය බුදුහාමුදුරන්ගේ ගුණ සිහි කරගෙන කටයුතු කරනවා නම් ප්‍රබුදිත මනසකින් අවදිමත් වූ සිතකින් සැනසිලිදායක ජීවිතයක් ගත කරනවා කියන එක ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මා ඔබට පොදුවේ ආරාධනා කරන්නේ බුදුහාඳුරන්ට සමීප වෙන්න, ධර්මයට සමීප වෙන්න, ධර්මානුකූලව මේ ජීවිතය හඩගස්වා ගන්න ඔබට සැනසෙල්ලක්මයි උදා වෙන්නේ. එලෙසින් කටයුතු කරන හැම දිනාටම මේ අනුශාසනාව උපකාරයක්ම වේවා කියලා මා ඉතසින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් වෙනද වගේ බණින් පස්සේ දෙන රිවිෂන් එක අද දෙන්නේ නැහැ. හොඳට ඇතු බණ ඇහුවා කියලා මං හිතනවා. අහපු බණ හොඳට හිතෙහි දරාගෙන ඒ අනුව තමන්ගේ ජීවිත පැවැත්ම හැඩගස්වා ගන්න උත්සාහවත් වෙන්න. ඒ සඳහා හැමට ආශිර්වාද ලැබේවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමතු උතුම් නිවන් සුව සැලසේවා. සාදු සාදු සාදු. ඉතාමත්ම වටිනා හරවත් සිතින් කයින් වචනයෙන් සිත නිවාගෙන ධාරණය කරගෙන ශ්‍රවණය කරන්නට පුළුවන් ආකාරයෙන් වටිනා ධර්මදේශනාවක් කළ කුලඹහත බෞද්ධාලෝක මාවතේ පිහිටි නාරද බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අවසරයි පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට ධර්ම දේශනය කිරීමෙන් උදා වුණා වූ මේ පින් මහිමය උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය අවසන අමා මහ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීමට මේ පින හේතු වාසනා වේවා කියලා අප හැම දිනාම චිත්ත ප්‍රීතියෙන් යුක්තව පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. දැන් අෂ්ටපරිෂ්කාර පූජා කිරීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී චන්ද්‍රජේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට. මේ උතුම් වූ දුරුතුපුර 15 පොහේ දිනේ සාධම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 46 වැනි දම්සභා මණ්ඩපයේදී සිත කය වචනය යන තුන්දොරින් කිසිම කුසලයක් නොකිරීමත්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති කුසල් රැස් කිරීමත්, සිත ආර්ය මාර්ගයේ තුලින් පිරිසුදු කර ගැනීමත් යන බුදුන් වහන්සේගේ අනුශාසනයට අනුවම අප හැම දිනාටම අද මේ දුරුතුපුර 15 පොහේ දිනේදී මේ පුණ්‍යවන්ත පින්කමට සහභාගී වන්නට අවස්ථාව ලැබුණා. අපි තාම ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී චන්ද්‍රජේ ගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව හැම පුර 15 පොහේ දිනේකම මේ වගේ විහාරස්ථාන සංවර්ධන කටයුතු සමගයි ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධාන දායකත්වයෙන් මේ දම්සභා මණ්ඩපය පැවැත්වෙන්නේ. උතුම් වූ ත්‍රිපිටක රත්නය රාජ්‍ය උරුමයක් බවට පත් කරලා වැඩි දිනක් නැහැ. ඊට පස්සේ උදා වුණු පළවෙනි පොහොය මේ. ඒ වගේම ගරු ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදයෙන් මේ මුළු මහත් ලංකාවේ දහම් පාසල් වැඩි දියුණු කරමින් දූදරුවන්ගේ දහම් නැනනුවන වැඩි දියුණු කිරීම සඳහා මහත් ආශිර්වාදයක් එතුමන්ගෙන් ලැබෙනවා. මේසා විශාල වූ රාජ්‍ය නායකත්වයෙන් උතුම් බුදු සමයට, උතුම් බෞද්ධ දර්ශනයට මහත් ආශිර්වාදයක් ලැබෙන වකවානුවකදී අද මේ දුරුතුපුර 15 පොහේ දිනේදී එගොඩ කැලණිය මේ විහාරස්ථානයේදී මේ පුරාණ රජමහා විහාරයේදී ගරු ජනාධිපතිතුමන්ගේම මෙතනියගේ දූදරුවන්ගේ පවුලේ හැම දෙනාගේම දායකත්වයෙන් පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් යුක්තව මේ බෝධි ප්‍රාකාරය ඉදි කරලා ඒ පූජා කරලා විවෘත කිරීමත් අද දිනේදී මේ දම්සභාවේදී සිදු කෙරුණේ. ඉතින් මේ හැම කටයුත්තක්ම සිදු කරන පුණ්‍යවන්ත දිනයකදී අද දුරුතුපුර 15 පොහේ දිනයකදී ඓතිහාසික කැලණි රජ මහා විහාරයේ පෙනෙන ඉසව්වේ පිහිටි කිත්සිරි විමාන් මේ එගොඩ කැලණිය රජ මහා විහාරස්ථාන පින්බිමේ
සිට අප සමගන්නේ ජාතික රූපවාහිනියේ සද්ධර්ම වර්ෂා වැඩසටහන් මාලාවම අද දිනේ පුරාම